ඉතාලියේ නායක හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා තියෙනවා මේ උන්වහන්සේව ඝාතනය සඳහා හමුදා සෙබළුන් පැමිණුණා කියලා. ඒ සම්බන්ධ මිහින්තලා පොලිසියත් මැදිහත් වෙච්ච විදිහට තමයි උන්වහන්සේගේ ප්‍රකාශය තියෙන්නේ. ඔබතුමාට ඒ ගැන වාර්තා වෙලා තියෙනවා. ඔව්, අද දින සවස එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. මිහින්තලේ රජමහා විහාරයට පැමිණිච්චි යුද හමුදා සොල්දාදුවෙක් සම්බන්ධයෙන්. යුද හමුදා සොල්දාදුවෙක් මිහින්තලය විහාරයේ රැඳිලා ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට ඒ පුද්ගලයා ගැන සැක හිතිලා පරීක්ෂා කිරීමක් කරලා තියෙනවා, ඒ පුද්ගලයා කවුද කියලා. පස්සේ ඔහු ඔහුගේ හැඳුනුම්පත පෙන්නලා යුද හමුදා නිලධාරියෙක් බව තහවුරු කරලා තියෙනවා. පසුව අනාවරණය වුණා නොච්චයාගම යුද හමුදා කරුම් කඳවුරේ, ඒ කියන්නේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව නොච්චයාගම කඳවුරේ යුද හමුදා සොල්දාදුවෙක් කියලා. ඉන් පස්සේ මේ පිළිබඳව මිහින්තලේ විහාරස්ථානයේ තියෙන ඒ පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් පොලිස් ස්ථාපතිවරයාට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව මේ මිහින්තලේ පොලිස් ස්ථාපතිවරයා මේ ස්ථානයට ගිහිල්ලා මේ නිලධාරියව පරීක්ෂා කරලා තිනවා. ඔහු යුද හමුදා නිලධාරියෙක් බව අඳුරගෙන තියෙනවා. ඒ වගේම තමයි නොච්චයාගම කඳවුරෙන් මේ එහි අනදින නිලධාරීවරයායි මේ ස්ථානයට ගිහිල්ලා ඔහුගේ සොල්දාදුවෙක් බව හඳුනාගෙන ඒ බව අනන්‍යතාවය තහවුරු කළා. ඔවුන් ඉදිරිපත් වෙලා කියලා තියෙනවා යුද හමුදා නිලධාරී කියන කාරණය. ඉන් පසුව ඒ කාරණය සම්බන්ධ වෙතමින් ඒ කාරණය අවසන් වෙලා තියෙනවා. මොකද ඒ පුද්ගලයා ගැන අනන්‍යතාවය තහවුරු වීමෙන් පසුව ඒ මේ සිදුවීමේ දැනට වාර්තා වෙලා තියෙන එපමණයි. ඒ හැරෙන්නට වෙනත් අත්අඩංගුවට ගැනීමක් හෝ එවැනි සිදුවීමක් පොලිසිය පාර්ශ්වයෙන් සිදු වෙලා නැහැ.